හැමෝටම සුබ දවසක් කියලා නදත් මුලින්ම ප්‍රාර්ථනා කරන්න ඕනේ top review youtube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් අද මම මේ video clip එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක්. ඒ කියන්නේ ඇත්තටම digital marketing වලදී අපි ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි කලින් video clips වලදී කතා කරා අපි already දැනට පටන් අරගෙන ඉන්නවනම් මොනවා හරි product එකක් හරි service එකක් හරි sell කරන්න සහ අපිට ඕන කරන customer audience එක අඳුරගන්න බැරි නම් හරි අපි digital marketing වලින් කොහොමද අපේ target revenue එක achieve කරන්නේ සහ ඒවට startup එක ගන්න කොහොමද කියන දේ සම්බන්ධව social media වලින් mainly ගත්ත Facebook ඒ වගේම තමයි Google Ads credit එකක් අපිට දීලා තිබ්බා 45 US dollars වල එහෙම නැත්නම් 75 US dollars වල මෙන්න මේ ad credit එක use කරලා අපි discover ad එකක් Google Ads වල පාවිච්චි කරන්න කොහොමද කියන දේට startup එකක් ගත්තා ඒ වගේම තමයි digital marketing වලින් කොහොමද අපි අපේ product එකයි service එකයි search engine optimization කරලා අපේ website එක අපි grow කරගන්නේ කොහොමද කියන දේවල් සම්බන්ධව startup එකක් ගන්න කියන දේ සම්බන්ධව අපි කලින් video clips වලදී කතා කරා ඉතින් මේකෙදි මම mainly focus කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මෙන්න මේ ස්ටාර්ට්අප් එක අරගෙන එද්දී ඔයාලට තේරෙන්න ඕන අපේ මාකට් සෙග්මන්ට්ස් එහෙම නැත්නම් අපි මොන වගේ මාකට් එකකටද මොන වගේ ඔඩියන්ස් එකකටද මොන වගේ මාකට් එකක්ද මෙන්න මේ වටපිටාවේ තියෙන්නේ කියන දේ සම්බන්ධව අපිට අයිඩියා එකක් ගන්න ඕන සමහර වෙලාවට ඔයාලා මාකටිං සම්බන්ධව හයර් ස්ටඩීස් වලට ස්ටඩි කරලා තියෙනවා නම් ඔයාලට මෙන්න මේ සෙග්මන්ට්ස් තුන මතකයට එන්න පුළුවන් ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ සෙග්මන්ට්ස් තුන ගැන මම කතා කරන්න වෙනද වගේම පොඩි සරල ප්‍රසන්ටේෂන් එකක් හදාගත්තා මම ඔයාලට ඒක ඉස්සරහට වීඩියෝ එකෙන් පෙන්නන්නම් ඉතින් ඇත්තටම මට කතා කරන්න ඕන උනේ මේනි අපි සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් සර්විස් එකක් වෙන්න පුළුවන් අපි සාමාන්‍ය දැන් ගොඩක් වෙලාවට ට්‍රෙන්ඩ් එකේ තියෙන දේ තමයි ඩ්‍රොප් ෂිප් එහෙම නැත්නම් ඇෆිලියේට් මාකටිං වලට ඔයාලා ගොඩක් වෙලාවට ෆලෝ අප් කරනවා ඒක ඒ වගේම තමයි ඩිජිටල් මාකටිං කියන දේ සම්බන්ධව පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ ඩ්‍රොප් ෂිප් එහෙම නැත්නම් ෆයිවර් මොනවා හරි ඔයාලා ෆ්‍රීලාන්ස් ප්ලැට්ෆෝම්ස් එක මොනවා හරි දේ ඩෙවලොප් කරනවා ඔයාලට ඊමණි පැත්තට ඉන්වෝල් වෙන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ ඩිජිටල් මාකටිං පැත්ත ඒ කියන්නේ ඔයාලගේ ප්‍රොඩක්ට් එක සර්විස් එක ඔයාලා දෙන සර්විස් එකක් කියලා මම කියන්නේ ඔයාලා ෆයිවර් එකේ වෙන්න පුළුවන් අප්වර්ක් එකේ වෙන්න පුළුවන් සාමාන්‍ය මොනවා හරි ෆ්‍රීලාන්ස් ප්ලැට්ෆෝම් එකක ඔයාලා දෙනවනම් මොනවා හරි සර්විස් එකක්. ඔයාලේ සර්විස් එක නිකන් ඇඩ්වර්ටයිස් කරාට වැඩක් නැහැ. ඔයාලේ ඒක ප්‍රොමෝට් කරන්න දැනගන්න ඕනේ. ඔයාගේ බ්‍රෑන්ඩ් එක අවේනස් එක බිල්ඩ් කරගන්න දැනගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලගේ බ්‍රෑන්ඩ් එකට අදාළ ස්පෙસિෆික් ගෲප් එකක්. ඒ කියන්නේ ඔයාලගේ බ්‍රෑන්ඩ් එකත් එක්ක ඇචීව් වෙලා ඉන්න ඉස්සරහට ඉන්න කස්ටමර් බේස් එක, කස්ටමර් ඔඩියන්ස් එකක් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ ඔඩියන්ස් එක හදාගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලට මෙන්න මේ මම අද කියන මාකටිං සෙග්මන්ට්ස් තුන ගැන ලොකු අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අපි ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් සර්විස් එකක් දෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක මුලින්ම ඒක යූස් කරන එහෙම නැත්නම් ඒක කන්සියුම් කරන කට්ටියට අපි කියනවා කන්සියුමර් මාකට් එකක් කියලා. ඉතින් කන්සියුමර් මාකට් එකට මම උදාහරණ ඉස්සරහට කතා කරන්න. ඉතින් මෙන්න මේකෙදි මේ කන්සියුමර් මාකට් එකට මැච් වෙන ප්‍රොඩක්ට් එකක්ද සර්විස් එකක්ද දෙන්න කියන දේ සම්බන්ධව අපි අපේ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් වලට එන්න කලින් එහෙම නැත්නම් අපේ මාකටිං සෙග්මන්ට්ස් අඳුරගන්න කලින් අපි දැනගන්න ඕන අපේ ප්‍රොඩක්ට් එක රිලයබල් වෙන්නේ අපේ සර්විස් එක ඕකේ වෙන්නේ මොන කස්ටමර් ඕඩියන්ස් එකටද කන්සියුමර් මාකට් එකටද එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් මාකට් එකටද එහෙම නැත්නම් මොන වගේ සෙග්මන්ට් එකකටද මැච් වෙන්නේ කියන දේ සම්බන්ධව අපි යම් කිසි අයිඩියා එකක් තියාගෙන තමයි අපේ මාකට් ඕඩියන්ස් එක අපි බිල්ඩ් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලා වෙන්නේ ඔයාලා ඇඩ්වර්ටයිසින් බජට් එකක් වෙනම වෙන් කරනවා ඇඩ්වර්ටයිසින් වලට පොස්ට් එකක් වෙනම යූස් කරනවා ඊට පස්සේ ඔයාලා ගොඩක් පේඩ් ඇඩ්වර්ටයිස්මන්ට් වලට යනවා ප්‍රොමෝෂන් වලට යනවා මේ කිසිම දෙයකින් කිසිම වැදගත්කමක් නැතුව ඔයාලගේ මුදල් අපතේ යෑමක් විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් මට අවශ්‍ය වෙලා තිබ්බේ සාමාන්‍යයෙන් අපි ගත්තට පස්සේ මෙන්න මේ මාකට් සෙග්මන්ට් එකේ ප්‍රධාන කැටගරිස් තුනකට වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඕනම ප්‍රොඩක්ට් එකක් ඕනම සර්විස් එකක් දෙන්න කලින් අපි අඳුර ගන්න ඕන මෙන්න මේ කොටස් තුන. ඒ කියන්නේ නම්බර් 1 විදියට අපි කන්සියුමර් මාකට් කියලා හඳුන්වනවා මම ඉස්සරහට කතා කරන්න. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා ඉන්ඩස්ට්‍රියල් මාකට් කියලා සෙග්මන්ට් එකක්. ඊට පස්සේ තියෙනවා රීසෙලර් මාකට් කියලා එකක්. ඉතින් ඇත්තටම ඇෆිලියේට් මාකටිං එහෙම නැත්නම් ඩ්‍රොප් ෂිපින් වගේ කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ රීසෙලර් මාකටිං කියන දේ සම්බන්ධව ගොඩක් දුරට අධ්‍යයනය කරන්න ඕනේ. ඒ වගේ තියෙන ටිප්ස් සම්බන්ධව ඔයාලා යම් කිසි අයිඩියා එකක් ගත්තらම ඔයාලට පුළුවන් ට්‍රෙන්ඩින් ප්‍රොඩක්ට් එකක් විතරක් නෙවෙයි ඕනම ප්‍රොඩක්ට් එකක් ඔයාලට සෙලින් කරලා එහෙම නැත්නම් රීසෙල් කරලා ඔයාලට කමිෂන් එකක් තියාගෙන ඩ්‍රොප් ෂිපින් පැත්ත ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු ප්‍රසන්ටේෂන් එකේ මොකක්ද තියෙන්නේ මොන වගේ දේවල් සම්බන්ධවද මෙන්න මේ කන්සියුමර් මාකට් එක එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් මාකට් එක කියන්නේ මොකක්ද ඊට පස්සේ රීසෙල් මාකට් එකට ජොයින් වෙන්නේ කොහොමද කියන දේ සම්බන්ධව ගිහිල්ලා බලමු PPT එකේ මොන වගේ දේවල්ද මම එක්සැම්පල් විදිහට අරගෙන ඔයාලට ඩිස්ක්‍රයිබ් කරන්න කියලා. ඉතින් මම කලින් සඳහන් කරා වගේම අපි අපේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි අපේ ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් වලට අරගෙන එන්න කලින් අපි ඇත්තටම අපි යම්සි ප්ලෑන් එකක් අපි ඔළුවෙන් තියාගන්නවා. සාමාන්‍යයෙන් මට මෙන්න මේ මන්ත් එකේදී මට මෙච්චර රෙවෙනියු එකක් එන්න ඕන මේ වගේ ප්‍රොෆිට් එකක් එන්න ඕන නැත්නම් මේ ප්‍රොඩක්ට් එක සේල් කරන එකේ මම නැත්නම් මම සෙල් කරන එකේ කිසිම තේරුමක් නැහැ කියලා මම ඩිස්කරේජ් වෙලා ඉන්න පුළුවන්. සමහර වෙලාවට මම එන්කරේජ් වෙලා පටන් ගන්නවා. නමුත් ඒක එන්න එන්න රෙවෙනියු එක අඩු වෙනවාකින් හරි ලාභයක් නැතුනොදී මම එතනින් ඩිස්කරේජ් වෙලා මගේ ප්‍රොඩක්ට් එකයි සර්විස් එකයි සෙල් කරන එක මම නවත්වා
කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් වලට ප්‍රධාන වශයෙන්ම බලපාන සාධකයක් තමයි අපි ඇත්තටම අපේ මාකට් එක, කියන්නේ අපේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි දෙන්න ඕනේ. එහෙම නැත්නම් achieve කරන්න ඕන හරිම මාකට් ඔඩියන්ස් එක ඉන්න segment එක, මාකට් ඔඩියන්ස් එක ඉන්න segment එක මොකක්ද කියන දේ අඳුරගන්නේ නැති වුණාම තමයි අපි ඇත්තටම අපි වැඩිපුර ඇඩ්වර්ටයිසින් වලට, එහෙම නැත්නම් බජට් එකක් allocate කරනවා අපි ප්‍රොමෝෂන් වලට, ඇඩ්වර්ටයිස්මන්ට් වලට. නමුත් ඒ තරම් revenue එකක් ඉන්නේ නැතුව අරිනවා. ඉතින් එතකොට තමයි මම මෙන්න මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාලා හරියටම identify කරගොතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට යොදවන බජට් එක, එහෙම නැත්නම් ප්‍රොමෝෂනල් කැම්පේන් වලට යොදවන cost එක අඩු කරගෙන හරියටම audience එකට achieve වෙන විදියට ඔයාලගේ target segment වලට අපි කතා කරන විදියටම advertising platforms වැඩ කරන විදියට use කරගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම ඔයාලට මේ slide එකේ කතා කරන්නේ types of markets. ඉතින් ඇත්තටම ඔයාලා මම මේ රතුපාටින් highlight කරලා තියෙන wordings ගැන යම්කිසි අධ්‍යයනයක් යොමු කරවදින් යම්කිසි විදියට ඔයාලා කල්පනා කරවදින් ඔයාලට පුළුවන් හරියටම මම මේ කියන දේ catch කරගන්න. ඉතින් මම මේක simple විදියට අරගෙන තියෙන්නේ. ඔයාලා බලන්න මේක කියලා පළවෙනි slide එකේ a market is simply any group of actual or potential buyers of a product. ඊට පස්සේ there are three major types of markets. මම ඒ ගැන ඔයාලා ඉස්සරහ කතා කරනවා. තුන් කොටස් තුනක් තියෙනවා කියලා මම කලින් සඳහන් කරා. ඉතින් ඔයාලා බලන්න market එකක් කියන්නේ මොකක්ද? Market is simply any group of actual or potential buyers of a product. ඔයාලා දැනගන්න ඕන සාමාන්‍යයෙන් ඔයාගේ product එක හරි service එක, මම සාමාන්‍යයෙන් සාම්පල්යක් ගන්න ඔයාලා සබන් business එකක් කරනවා නම්, එහෙම නැත්නම් ඔයාලා clothing store එකක් කරනවා නම්, එහෙම නැත්නම් ඔයාලගේ hotel එකක් තියෙනවා නම්, සාමාන්‍යයෙන් මම hotel කියන category එක ගත්තොදී ඔයාලා කරන්න පුළුවන් සාමාන්‍ය 3 star level hotel එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඒ facilities ගොඩක් දේවල් අඩු වලින් අඩු කමින් යුක්තව සාමාන්‍ය home stay එකක් කරන්න පුළුවන්, සාමාන්‍ය villa එකක් කරන්න පුළුවන්, ඔයාගේ swimming pool එකක් නැති වෙන්න පුළුවන්. නමුත් ඔයා ඉන්නේ hotel category එකේ, hotel industry එකේ, කියන්නේ ඔයා hotelier කෙනෙක්. ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම host කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ට අපි හිතමු සාමාන්‍ය foreigner කෙනෙක් ඇවිල්ලා හරි local කෙනෙක් ඇවිල්ලා හරි ඔයාගේ product එක, එහෙම නැත්නම් ඔයාගේ service එක buy කරන්න නම් ඔයා දෙන්න ඕන මේ product එක කොයි වගේ audience එකකටද. ඒ කියන්නේ ඇත්තටම දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොතින් budget එකෙන් ගත්තොතින් ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. අපේ group එක මෙන්න මේ budget එකේ යන level එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ home stay එක වෙන්න පුළුවන්, මගේ hotel එක වෙන්න පුළුවන්, මගේ room එකක් රුපියල් 15000ට දෙනවා නම් මම achieve කරන්න ඕන මෙන්න මේ 15000ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 15000ක් spend කරන්න පුළුවන් segment එක තමයි මම අඳුර ගන්න ඕන. ඉතින් ඒ වගේම තමයි මම ඒක actual segment එකක්ද කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේක මේ true segment එකක්ද. ඒ කියන්නේ මම මගේ customers ලාව අඳුරගත්තට මොකද මේ customers ලා ඇත්තටම travel කරන set එකක්ද. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම තවත් sample එකක් ගත්තොතින් මම සබන් නිෂ්පාදනයක් කරනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ ඔයාලා ඇත්තටම මොනවා හරි ගෙදර තියෙන කොමාරිකා හරි මොනවා හරි natural product එකක් use කරගෙන ඔයාලා soap එකක් හදනවා. එහෙම නැත්නම් මොනවා හරි cream එකක් හදනවා. එහෙම නැත්නම් මොනවා හරි ආයුර්වේදික product එකක් හදනවා. ඉතින් මෙන්න මේක මම achieve කරන්න ඕන segment එක. ඒ කියන්නේ ආයුර්වේදික products වලට කැමති කට්ටිය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි හිතමු හැම රන්වන් පැහැ ගන්නවන යම්කිසි soap එකක් ඔයාලා හදනවා natural products දාලා. ඉතින් මේක හරියටම කවුද audience එක achieve කරන්න ඕන? මොන වගේ කට්ටියද මේ වගේ product එකක් potential buyers ලා විදිහට අපිට run කරගන්න ඕන කියන දේ සම්බන්ධව සහ මගේ product එකේ තියෙන value addition එක. ඒ කියන්නේ මගේ product එක මොන වගේ දේවල්ද අන්තර්ගත වෙලා තියෙන්නේ? ඇයි මගේ product එක අනිත් product වලින් වෙනස් වෙන්නේ කියන දේ සම්බන්ධව ඔයාලා මෙන්න මේ potential customer base එකට, එහෙම නැත්නම් actual customer base එකට identify වෙන විදියට තමයි ඔයාලා advertise කරන්න ඕනේ. ඉතින් අන්න ඒ දේවල් වලට කලින් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මෙන්න මේ market segment එක. ඉතින් මම මෙන්න මේක ගැන තමයි මේ කතා කරන්නේ. ඔයාලා බලන්න මම දැන් ඔයාලට යම්කිසි idea එකක් දුන්න මොකක්ද මේ market එක කියන්නේ කියලා. ඒ කියන්නේ අපේ product එකට හරි service එකට හරි මම හදන නිෂ්පාදනයට හෝ මොනවාම හෝ දෙයකට ඔයාලා අනිවාර්යයෙන්ම achieve කරන්න ඕන group එකක් තියෙනවා. ඒ වගේම තමයි ඒ group එකේ ඉන්න කට්ටිය actual වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ group එක segment කරලා ගත්තට වැඩක් නැහැ. මේ group එකේ කට්ටිය අනිවාර්යයෙන්ම මෙන්න මේ soaps වලට, එහෙම නැත්නම් shampoo එකට, එහෙම නැත්නම් cream එකකට මොනවා හරි දෙයකට ආයුර්වේදික product එකක් එක්ක align වෙලා ඉන්න set එකක් වෙන්නත් ඕන. ඒ වගේම තමයි ඒක potential buyers of a product. මම මේකෙන් සඳහන් කරලා තියෙන්නේ, ඒ කියන්නේ product එකේ, ඒ කියන්නේ මම දෙන product එක හරි service එකේ හරි potential buyers ලා වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එයාලා ආයුර්වේදික product එකක් කලින් use කරලා මොනවා හරි experience එකක් අරගෙන තියෙන set එකක් නම් ඔයාලගේ advertising cost එක අනිවාර්යයෙන්ම tag ගාලා අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි හරි segmentation එක අඳුරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මෙතනදී මම තව sample එකක් ගන්නම්. ලංකාවේ සාමාන්‍යයෙන් දබ්බේ තියෙන 20ක් විතර. නමුත් ඔයාලා තාමත් පාවිච්චි කරන්නේ එක වර්ගයක්, එක බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් සිග්නල්, ට්‍රෝගාඩ්, ඔය අනම්මන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා සිග්නල් කියන එක යූස් කරලා ඔයාලා ට්‍රෝගාඩ් කියන එක යූස් කරන්න තියා ඔයාලා දැක්කත් ෂෝකේස් එක තියෙන දයක් ඒක ගන්නෙ නැති වෙන්න අරින්න පුළුවන්.
නමුත් ඇයි මේ තෙන්දි ඔයාලගේ ඒක බයස්ලා අතරේ ප්‍රොඩක්ට් එකක් විදියට තිබුණාට මොකද ඒක පොටෙන්ෂල් ප්‍රොඩක්ට් එකක්. ඔයාට පොටෙන්ෂල් නැහැ. ඒක ඔයාගේ ගෲප් එකේ ඇක්චුවල් ප්‍රොඩක්ට් එකක් නෙවෙයි. ඉතින් එතෙන්දි ඔයාලා කොච්චර ඔයාලා පර්චේස් කරන්න අපි කොච්චර ඇඩ්වර්ටයිස් කරත් ඔයාගේ මයින්ඩ් එකේ තියෙන්නේ නැහැ මගේ දත්තවලට හරියන්නේ සිග්නල් මනක්. ඔයා ගන්න සිග්නල් විතරයි. ඔයා ඒකෙන් එක්සිට් වෙලා ඒ බැරියර් එක, ඒ කියන්නේ අපි ෆ්‍රේම් එකෙන් එළියට යවා ගන්න පුළුවන් නම් ඔයාගේ කස්ටමර්ස් ලව ඔයාලට ඇචීව් කරගන්න පුළුවන්. ඔයාලගේ ප්‍රොඩක්ට් එකට හරි සර්විස් එකට හරි ඇචීව් කරගන්න පුළුවන්. මෙන්න මේ පොටෙන්ෂල් ටාගට් කස්ටමර් ඔඩියන්ස් එක අඳුරගත්තොත්. ඉතින් ඒකට තමයි මෙන්න මේ මාකට් සෙග්මන්ට්ස් තුන හරියටම ඐඩෙන්ටිෆයි කරගන්න ඕන. අපි ගිහිල්ලා බලමු පළවෙනි මාකට් සෙග්මන්ට් එක මොකක්ද කියලා. ඉතින් මෙතෙන්දි තියෙනවා ද කන්සියුමර් මාකට්. ඉතින් ඔයාලට තේරෙනවා අපි ඇත්තටම කන්සියුමර්ස්ලා. ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලා මම මේ සාම්පල්යක් ගත්තදී සාමාන්‍යයෙන් මෙතෙන්දි මම කියලා තියෙනවා ඔයාලා බලන්න මේ රෙඩ් කලර් වලින් මම හයිලයිට් කරලා තියෙන දේ වචන ගැන ඉන්ඩිවිජුවල්ස් ඇන්ඩ් හවුස් හෝල්ඩ්ස් හූ බයි ගූඩ්ස් ෆෝ දෙයා ඕන් යූස් ඕ බෙනිෆිට් ආ පාර්ට් ඔෆ් ද කන්සියුමර් මාකට්. ඉතින් ඔයාලා බලන්න මම මේක සාම්පල්යක් ගත්තේ ඩ්‍රග් ඇන්ඩ් ග්‍රෝසරි ඇයිටම්ස් ආ ද මෝස්ට් කොමන් ටයිප්ස් ඔෆ් කන්සියුමර් ප්‍රොඩක්ට්ස්. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් ඩේලි යූස් කරනවා අපි සාමාන්‍යයෙන් කියන ෆාස්ට් මූවින් කන්සියුමර් ගූඩ්ස්, ඒ කියන්නේ FMCG ප්‍රොඩක්ට්ස්. ඉතින් සාමාන්‍යයෙන් අපි සබන් කියන දේ ගත්තදී අනිවාර්යයෙන්ම හැමදාම සබන් ගාලා තමයි මූණ සෝදන්නේ, ඇඟ සෝදන්නේ, නාන්නේ. සබන් කියන දේ අනිවාර්යයෙන්ම යූස් වෙනවා. දත් බේත් කියන දේ ඩේලි යූස් වෙනවා. ඒ වගේ තමයි කෑම වර්ග සාමාන්‍ය සැමන්, ඊට පස්සේ පරිප්පු, මෙන්න මේ වගේ දේවල්. ඒ කියන්නේ අපි ජෙලි පැකට් එකක් කියලා. ඉතින් මේවා හැමදෙස්සෙම යූස් වෙනවා. ඔයාලා බලන්න සාමාන්‍ය ෆුඩ් සිටි එකකට ගියාට පස්සේ ඩේලි යූස් වෙන ප්‍රොඩක්ට්ස්, එහෙම නැත්නම් FMCG ගූඩ්ස් කොහොමද ෂෝකේසස් වල ෂෝ ඔෆ් කරලා තියෙන්නේ? ඒ කියන්නේ ඇත්තටම ඒවා ස්ටොක් කරලා තියෙන්නේ කොහොමද? ඔයාලා බලන්න සාමාන්‍යයෙන් ඇන්කර් කියන බ්‍රෑන්ඩ් එක, එහෙම නැත්නම් මැලිබන්, ඊට පස්සේ සාමාන්‍ය මේ බ්‍රෑන්ඩින් නේම්ස් දැක්කට පස්සේ අනිවාර්යම අපි දන්නවා මෙන්න මේක හොඳ ප්‍රොඩක්ට් එකක් වෙන්න තියෙනවා. සාමාන්‍ය ඔයාලා චොක්ලට් ක්‍රීම් බිස්කට්ස් වලට ගොඩක් වෙලාවට ෆේවර් එකක් තියෙනවනම් ඔයාලා කොච්චර ට්‍රයි කරත් ලෙමන් පෆ් කියන දෙයට යන්නේ නැහැ. නමුත් ඔයාලා චොක්ලට් ක්‍රීම් කියන දෙයට ආසයි නම් ඔයාලා චොක්ලට් ක්‍රීම් කැටගරි එකේ මොනවා හරි දෙයක් තියෙනවනම් ඔයාලා ඒක පර්චේස් කරනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි හිතමු අයිස්ක්‍රීම් වලට ගියාට පස්සේ එලිෆන්ට් හවුස් කියන බ්‍රෑන්ඩ් එකට ඔයාලා ඉන්වෝල්ව් වෙලාම ඉන්නවනම් ඔයාලා එලිෆන්ට් හවුස්ම විතරයි, කාගිල්ස් කියන බ්‍රෑන්ඩ් එකට යන්නේ නැහැ. නමුත් ඒක එක්ස්පීරියන්ස් කරන්නත් ඔයාලා හිතන්නේ නැහැ. ඉතින් එතකොට යාළගේ ඇඩ්වර්ටයිසිං පැත්තෙන් මොකක්ද ඔයාලට දෙන්නේ කියන දේ සම්බන්ධව ඔයාලා නිකන් ඐඩෙන්ටිෆයි කරෝදි එයාලට ඕන මෙන්න මේ රාමුවෙන් එළියට ඔයාලව ගන්න. ඉතින් මෙතෙන්දි ඔයාලා බලන්න මේ කන්සියුමර් මාකට් එක අඳුරගත්තද, ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් කස්ටමර් කෙනෙක් වෙන්නත් පුළුවන්. මම අර කලින් කිව්වා වගේ ඔයාලා ගෙදර දැන් මොනවා හරි ප්‍රොඩක්ට් එකක් හදනවා නම් සාමාන්‍යයෙන් ඔයාලා හොටෙලියර් කෙනෙක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සෝප් එකක් හරි මොනවා හරි අපි හිතමු කෑමක් හරි මොනවා හරි අපි හිතමු කජු හරි මොනවා හරි පැකට් කරලා, කැෂුස් හරි මොනවා හරි පැකට් කරලා, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි කියනවා බයිට් මොනවා හරි හදලා ඉවරලා ගෙදර මොනවා හරි දෙයක් කරනවා. ඉතින් මම මේ කරන ප්‍රොඩක්ට් එක කන්සියුමර් ගූඩ් එකක්ද සර්විස් එකක්ද කියන දේ සම්බන්ධව අපේ ඔළුවේ වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම මේක සාමාන්‍යයෙන් දැන් අපේ ඩ්‍රොප් ෂිපින් කරන කට්ටිය ඉන්නවා, එහෙම නැත්නම් ඉට්සි වගේ ඩිරෙක්ට් ප්ලැට්ෆෝම් එකක් යූස් කරන කට්ටිය වෙන්න පුළුවන්. ඔන්ලයින් මොනවා හරි දෙයක් අපි පබ්ලික් කරාට පස්සේ අපි දැනගන්න ඕන මේක කොයි වගේ කාල සීමාවකින් කාල සීමාවකටද මේක සේල් එක හැදෙන්නේ, එහෙම නැත්නම් growth එක හැදෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට soap එකක් use කරෝදින් ඒක soap එක මුලින්ම purchase කරාට දවස් 10ක් 15ක් ඇතුළත ඒ soap එක ඉවර වෙනවා. ඊට පස්සේ ඒක හොඳයි නම් එයාගේ post purchase evaluation එක, ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් අපි හදන product එක හරි service එකට හරි එයාගේ කැමැත්තක් හෝ අකමැත්තක් ඇති වෙන්නේ ඒක experience එකක් ගන්න යන කාලයත් එක්ක තමයි ඔයාලගේ දෙවෙනි product එකට ඔයාගේ purchasing level එක හැදෙන්නේ. ඒ කියන්නේ ඔයාලා අද එක product එකක් කනෙක්ට් කරලා ඉන්ඩිවිජුවල් කස්ටමර් කනෙක්ට් වෙන්න පුළුවන්, හවුස් හෝල්ඩ් කනෙක්ට් වෙන්න පුළුවන්. මෙන්න මේ ගෲප් එකකට විකුණනට පස්සේ එයාලා ඒක පර්චේස් කරලා ඒක පාවිච්චි කරලා ඉවර වෙලා එයාගේ එක්ස්පීරියන්ස් එක එන දවසේදී තමයි ඔයාගෙන් තව ඕඩර් එකක් එන්නේ. මෙන්න මේ කන්සියුමර් ගූඩ් එක, එහෙම නැත්නම් කන්සියුමර් මාකට් එක හරියටම ටයිම් ඩියුරේෂන් වයිස් ඔයා අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් මම මේ හඳුන්වලා දෙන්නේ ඔයා සබන් නිෂ්පාදනයක් කරනවා නම් ඔයාගේ සබන් එක අද සෙල් වෙලා දවස් 14කින් සබන් කැටේ ඉවර වෙනවා නම් දවසට දෙපාරක් පාවිච්චි කරලා එතකොට ඔයා ඇඩ්වර්ටයිසින් කරන්න ඕන දවස් 14ක් වගේ කිට්ටු බලලා ඊට පස්සේ දැන් ඔයා අද ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා, ඊට පස්සේ ලබන සතිය එකක් දානවා, ඊළඟ සතිය එකක් දානවා. ඉතින් එතකොට ඔයාගේ කස්ටමර් එක්ස්පීරියන්ස් එකත් එක්ක අර එන්ගේජ්මන්ට් එක කියන දේ අඩු වෙනවා. ඉතින් අපි ඇනලයිස් කරලා බලන්න ඕන කස්ටමර් එන්ගේජ්මන්ට් එක තියෙන්නේ මොන වගේ දවස්වලදීද. ඉතින් අද දවසේ මගෙන් සබන් ගැන 100ක් පර්චේස් වුණා නම් ඔයාලට පුළුවන් සෙග්මන්ට් කරගන්න මේ ඔඩියන්ස් එක තව දවස් 14කින් එයාලගේ සබන් කැටේ ඉවර වෙනවා. එතකොට මම එයාලට ඩිරෙක්ට් මාකට් කරන්න පුළුවන්, ඊට පස්සේ රීටච් කරන්න පුළුවන්, එයාලත් එක්ක ටච් කරලා ඉවර වෙලා එයාලගේ කස්ටමර් එක්ස්පීරියන්ස් එක ඔයාලට ෂෙයා කරගන්න පුළුවන්. මෙන්න මේ
ඒ දේවල් වලින් අපිට පුළුවන් කන්සියුමර් මාකට් එක, ඒ කියන්නේ FMCG ගුඩ් එකක් හරි සර්විස් එකක් හරි ඉක්මනට ඉවර වෙනවා නම් හරි ඉක්මනට භාවිතා වෙනවා නම් මෙන්න මේ segment එක audience එක අතුරගෙන එයාලත් එක්ක රීටච් කරගෙන ඔයාලගේ product එක හෝ grocery එක විකුණ ගන්න පුළුවන් online platform එකකදී. ඉතින් ඒ වගේම තමයි අපිට මේ marketing එක හරියට අතුරගත්තොත් මේ segment එක අතුරගත්ත කියන්නේ මේ common types, ඒ කියන්නේ අපේ consumer good එක හරියටම identify කරගෙන අපිට ඒක achieve කරගන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් මම ඊළඟ segment එකට ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට the industrial market. ඉතින් ඇත්තටම ඔයාලා බලන්න ඔයාලා දැන් මේ online platform වලට අරගෙන එන product එක හරි good එක හරි service එක හරි individuals වෙන්න පුළුවන්, groups වෙන්න පුළුවන්, organizations වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ the industrial market කියන segment එකට ආවට පස්සේ ඔයාලට තේරෙනවා අපි කලින් කතා කරපු consumer good එක. එහෙම නැත්නම් consumer market එකෙන් ටිකක් exit වෙච්ච industrial market එකක්. ඒ කියන්නේ industrial market එකේදී වෙන්නේ අපි හදන product එක. එහෙම නැත්නම් අපේ service එක අපි online sell කරාට පස්සේ ඒක අරගන්න individuals වෙන්න පුළුවන් අපේ audience එක. ඊට පස්සේ තමයි group එකක් වෙන්න පුළුවන්. ඒ වගේම organization එකක් වෙන්න පුළුවන් that purchase your product or service for direct use in producing other products or for use in their day-to-day operations. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් තේරෙනවා සාමාන්‍යයෙන් ඔයා ඉන්ඩිවිජුවල් යූස් කරන ප්‍රොඩක්ට් එකක් වුණත් මේක අපිට ගෲප් එකකට දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න ලොන්ඩ්‍රි එකක් කරන කෙනෙක්ට ඔයාලා වොෂින් පවුඩර් එකක් හදනවා. ඔයාලගේ වොෂින් පවුඩර් එක ඔයාලට දෙන්න පුළුවන් හෝල්සෙල් ප්‍රයිස් එකකට. ඉතින් එතකොට එයාට ඒක රිටේල් ප්‍රයිස් එකකට තව කෙනෙක්ට විකුණන්න පුළුවන්. ඒ වගේම තමයි රීසෙල් මාකට් එකක් හදන්න කලින් එයා ලොන්ඩ්‍රි එක කරනවා නම් එයාට දිගු කාලීනව ඔයාගේ ලීටර් 10ක් වොෂින් අපි හිතමු ලික්විඩ් එකක් කරනවා කියලා ලීටර්ස් 10 ඔයාලට මන්ත්ලි ඔයාලට ජෙනරේට් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි එයා ගොඩක් බජට් එකකින්, ඒ කියන්නේ ගොඩක් එයාගේ සාමාන්‍ය ප්‍රොඩක්ට් පර්චේස් කරන එකට එයාගේ බජට් එක වෙන් කරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ප්‍රොමෝෂන් කැම්පේන් එකක් වෙනම හදන්න. ඒ වගේම තමයි ඔයාලට රීසෙලර් මාකට් එකකට යන්න කලින් මෙන්න මේ ඕර්ගනයිසේෂන්ස් අඳුරගෙන මේ ඕර්ගනයිසේෂන්ස් වලට අදාළ, එහෙම නැත්නම් මේ ගෲප්ස් වලට අදාළ ප්‍රොඩක්ට් එකේ තවත් ස්පෙસિෆික් ප්‍රොඩක්ට්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් එකක් අපි ලයින් එකක් එක්ස්ටෙන්ඩ් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ බ්‍රෑන්ඩ් එකේ මම සාමාන්‍ය වොෂින් පවුඩර් කියන එක්සැම්පල් එකම ගන්න. මම සාමාන්‍ය වොෂින් පවුඩර් එකක් අපේ ලොන්ඩ්‍රි එකට සාමාන්‍ය ඩේලි සතියකට සැරයක් හරි මාසෙකට සැරයක් හරි ලීටර්ස් 2 දෙනවා නම් එහෙම නැත්නම් ලීටර්ස් 5 දෙනවා නම් එයාලා කියනවා මේ ලික්විඩ් එකත් හොඳයි නියමයි. ඒ වගේම තමයි අපිට තව මොනවා හරි එයා ෆ්‍රෙෂ් එකක් දෙන්න. මෙන්න මේ රෙදි වලට දෙන්න පුළුවන් සාමාන්‍ය ඔය කම්ෆර්ට් වගේ මොනවා හරි තව ප්‍රොඩක්ට් එකක් ඔයාලා ගාව නැද්ද කිව්ව ගමන් අපිට පුළුවන් අපේ බ්‍රෑන්ඩ් නේම් එකේ ලයින් එකක් එක්ස්ටෙන්ඩ් කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ බ්‍රෑන්ඩ් එකේ තව අපි කම්ෆර්ට් වගේ බ්‍රෑන්ඩ් එකක්, ඒ කියන්නේ රෙදි වලට දාන්න සුවඳ විලවුන් වර්ගයක් මොනවා හරි හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ඒත් එක්කම ප්‍රයිසිං පැත්තට අපි බජට් ඇලොකේට් කරගන්න පුළුවන්. අපේ ලයින් එක ස්ට්‍රික්ට් කරගන්න. අපි ඒ ප්‍රොඩක්ට් වල සාමාන්‍ය බ්‍රෑන්ඩින්ග් රිවිටලයිස් කරනවා. ඊට පස්සේ රිජුවිනේෂන් කියලා කියනවා. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මෙන්න මේ රිවිටලයිසේෂන්ස් වලදී වගේම ඕර්ගනයිසේෂන්ස් වලදී, ඒ කියන්නේ අපේ ඩිරෙක්ට් ඔඩියන්ස් එක, ඒ කියන්නේ ඇත්තටම අපේ හරියටම ප්‍රොඩක්ට් එකයි පර්චේස් කරගන්න සර්විස් එකයි ඩේ ටු ඩේ ඔපරේෂන්ස් වලට යූස් කරනවද, කොහොමද අපි ප්‍රොඩියුසින් පැත්තේ ඒ කස්ටමර් ඔඩියන්ස් එක කොහොමද මේ ප්‍රොඩක්ට් එකත් එක්ක එන්ගේජ් වෙන්නේ කියන දේ සම්බන්ධව. සාමාන්‍ය හිතන වාහන සර්විස් කරන තැනකට අපි යූස් කරන ෂැම්පූ එකක් නම් අපේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි ෂැම්පූ එකක් වාහනයක් සර්විස් කරන තැනකට ශෂේ පැකට් දෙන්නේ නැහැ. ලීටර් 10ක් 15ක් එහෙම නැත්නම් ඒ වගේ ඕර්ගනයිසේෂන් එකට එහෙමත් නැත්නම් ලොකු යූසේජ් එකක් තියෙන තැනකට ලොකු ප්‍රමාණයක් තමයි දෙන්නේ. ඉතින් එතෙන්දී අපි දැනගන්න ඕනේ අපේ මාකට් එකේ segment එක ඉන්ඩස්ට්‍රියල් මාකට් එකක්ද එහෙම නැත්නම් කන්සියුමර් මාකට් එකක්ද කියලා. ඉතින් එතකොට අපි ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ අපේ ප්‍රොඩක්ට් එක අපි දෙන්නේ හෝල්සේල් ප්‍රයිස් එකකට ලොකු ප්‍රමාණයක්. ඉතින් එතෙන්දී අපි කන්සියුමර් මාකට් එක achieve කරලා වැඩන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට මේක afford කරන්න බෑ. මේ විලට මෙච්චර ප්‍රමාණයක් වැඩකුත් නැහැ. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මේක ඉන්ඩස්ට්‍රියල් මාකට් එකට විතරක් අපි ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ කියන දේ සම්බන්ධව ඔයාලට identify කරගන්න ඕනේ. ඉතින් දැන් එතකොට ඔයාලට මෙන්න මේ මාකට් segment එක ගැන යම් කිසි idea එකක් ඇවිල්ලාදී එතකොට අපේ ප්‍රොඩක්ට් එක අපේ පර්චේස් කරන සර්විස් එක වෙන්න පුළුවන්, අපි සෙල් කරන සර්විස් එක වෙන්න පුළුවන්. අපි දෙන්න ඕන අපි ඇඩ්වර්ටයිස් කරන්න ඕන මාකට් එක මොන මාකට් එකද, කන්සියුමර් මාකට් එකද එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් මාකට් එකද කියලා දැන් ඔයාලට හරියටම identify කරගන්න පුළුවන් ඇති. ඉතින් අපි ගිහලා බලමු තුන්වෙනි segment එක මොකක්ද කියලා. ඉතින් එතෙන්දී තියෙන ද රීසෙලර් මාකට්. ඉතින් ඇත්තටම ඔයාලා මෙන්න මේ රීසෙලර් මාකට් එකේ තමයි මේ වෙලාවේ ඔයාලා affiliate marketing වලින් එහෙම නැත්නම් drop shipping වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ product එකක් මොනවා හරි portfolio එකක් හදලා online selling option වලට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් online e-commerce website එකක් හදලා වෙන්න පුළුවන්. මොකද මේ අපි advertise කරන හැම product එකක්ම හැම sale එකක්ම අපි අනිවාර්යයෙන්ම වෙනත් තැනකින් purchase කරපු දෙයක්. අර අපි කලින් industrial market එකකට වගේ ගන්න තැනකින් එහෙම නැත්නම් wholesale අපි අරගෙන ඉවිලා retail price එකක් තියාගෙන එහෙම නැත්නම් delivery cost එකක් තියාගෙන යම්කිසි අපි profit එකක් තියාගෙන margin එකක් තියාගෙන තමයි අපි
රීසලර් මාකට් එකට යොමු වෙන්නේ. අපි දැනගන්න ඕනේ මෙන්න මේ රීසලර් මාකට් එකේදී අපි ඇඩ්වර්ටයිසින් බජට් එක පුළුවන් තරම් අඩු කරගන්න. ඒ කියන්නේ ඇත්තටම අපිට එතකොට තමයි ලාභයක් තියෙන්නේ. මොකද අපි සාමාන්‍ය රුපියල් 200ක ප්‍රොඩක්ට් එකක් අපි විකුණන්න රුපියල් 100ක් ඩොලර් එකක් ස්පෙන්ඩ් කරවොතින් අපිට ඇත්තට මෙතනදී රුපියල් සාමාන්‍ය 200ක ප්‍රොඩක්ට් එකකින් රුපියල් 180ක් අපේ ඇඩ්වර්ටයිසින් කෝස්ට් එකට ගියා රුපියල් 15ක් වගේ ඉතුරු වෙන්නේ. ඉතින් එතකොට අපිට අපි ඇත්තෙන් ප්‍රොෆිට් එකක් ගන්න බෑ. අපි එදෙන්දී අපේ ප්‍රොඩක්ට් එකත් එක්ක අපේ ඇඩ්වර්ටයිසින් පැත්ත ගොඩක් වෙලාවට වැඩි වෙනවා. ඉතින් එතකොට අපේ මාකට් ඔඩියන්ස් එක අපිට හරියට achieve කරන්න බෑ. ඉතින් ඇත්තටම අපි මෙතෙන්දී කතා කරන්න ඕන middleman or intermediaries such as wholesalers or retailers who buy finished goods and resell them for a profit. ඉතින් මෙතෙන්දී මම මෙන්න මේ highlight කරලා තියෙන වචන ගැන ඔයාලා identify කරගන්න. ඉතින් ඇත්තටම ඔයාලට තේරෙනවා අපි සාමාන්‍ය clothing shop එකක් කරන්න පුළුවන්. සාමාන්‍ය මොනවා හරි shampoo මොනවා හරි සාමාන්‍ය cosmetic product එකක් කරන්න පුළුවන්. සාමාන්‍ය hotel එකක් කරන්න පුළුවන්. ඒකේ end to end customers. එහෙම නැත්නම් මම product එක අරගෙන විකුණනට පස්සේ එතනින් එහා ඒක purchase වෙනවා විතරයි. හැබැයි ඒක resell වෙන්න බෑ. ඉතින් reseller market එකකින් අර resell තවත් කරනවා නම් ඔයාලා එතෙන්දී ඔයාලා profit එක ගොඩක් කාලට අඩු කරනවා. මොකද ඔයාලා තියාගන්න margin එක රුපියල් 300ක් වගේ නම් ඔයාලා තවත් wholesaler කෙනෙක්ට දෙද්දී 150කට වගේ දෙන්නේ. හැබැයි එතෙන්දී ඔයාලගේ advertising පැත්තටත් ඔයාලා budget එකක් allocate කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේ හරියටම අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ හරියටම market audience අඳුරගන්නේ දෙකන් target segmentations කරද්දී මෙන්න මේ market එකේ තියෙන කොටස් තුන අඳුරගෙන අපේ product එක හරි service එක හරි මොන market එකද මොන advertising budget එකද මොන production cost එකද මොන වගේ performancesද මෙන්න මේ market segment වල තියෙන්නේ මොන වගේ reseller market එකක්ද මෙතන identify කරගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ මම සාමාන්‍ය දැන් clothing shop එකක් කරනවා නම් මගේ clothes ගන්න ඕන අඩුම price එක කොතනද කොතනද material හොඳම තියෙන්නේ සහ මම මේ materials ඔක්කොම අරගෙන ඉවරලා මම product එකක් develop කරලා ඉවරලා මම resell කරද්දී මෙන්න මේ resell audience එක කොතනද තියෙන්නේ කොතනද මේ potential customer base එක reseller market එකේ තියෙන්නේ කියන දේ සම්බන්ධව මම identify කරගන්නවා. ඉතින් මෙන්න මේ සම්බන්ධව තමයි මට ඔයාලට කියන්න අවශ්‍ය වෙලා තිබ්බේ. ඔයාලා මෙන්න මේ segments තුන හරියටම identify කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ලේසියෙන්ම අපේ advertising budget එක අඩු කරගෙන හරියටම advertise කරගන්න. ඉතින් දැන් ඔයාලට තේරෙනවා reseller market එක කියන්නේ මොකක්ද? මොකක්ද සාමාන්‍ය industrial market එක කියන්නේ? මොකක්ද consumer market එක කියන්නේ කියන දේ සම්බන්ධව. ඉතින් අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී කතා කරමු. මෙන්න මේ segments තුනට කොහොමද competitor market එකක් හැදෙන්නේ? කියන්නේ competition එකක් කොහොමද හැදෙන්නේ? competitor marketers ලත් එක්ක එහෙම නැත්නම් අපේම අපේ product එකට හරි service එකට හරි competitor කෙනෙක් හැදුනට පස්සේ කොහොමද අපේ competitor එක්ක engage වෙන්නේ? align වෙලා ඉස්සරහට වැඩ කරගෙන යන්නේ කියන දේ සම්බන්ධව ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී කතා කරමු. එකතු වෙලා ඉන්න channel එකත් එක්ක join වෙන්න ඊළඟ වීඩියෝ එකේදී කොහොමද අපි බලමු competitor market එක හරියටම handle කරගෙන අපේ product එකයි service එකයි develop කරගන්නේ කොහොමද කියලා.